අ ෘතිය වේදීන්ගේ ෘත්තිය සමිති එකමුතුව විදිහයට අද සියරම වෘත්තිය වේදීගේ වෘතිතිය සමි ස්ථානයට එක්රැස් වෙලා පි විශේෂයෙන් අද දවසේ සාකච්ඡා කරන්නට බඳුන්න්නුනේ පහුගිය කා මාස ගන්නාක් මුළුල්ලේ අපි රජයට ආණ්ඩුවට දිගින් දිගටම දැනුවත් කිරීම කරා ෘර්තිය වේදීන්ට මෙම පනවල තියෙන අසාධාරණ අත්තනෝතික බදු ප්‍රතිපත්තිවල සංශෝධනයක් අවශ්‍යය කියෙක පි දිගින් දිකට ැනුවත් කිරීමක් කර නමු. අපි මේ දැනුවත් කිරීම මේ දක්වා දිගින්දි කරම සිදු කළත්, අපි දකිනදය තමා ආණ්ඩුවක් විදිහයට මේ සම්බන්ධයෙන් අපිට ධනාත්මක ප්‍රතිචාරයක් අපි මේ දක්වා දැක්කනෑ අපි පහුගිය දිනවල මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යායට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් තවදුට සාකච්ඡා කිරීමට සාකච්ඡාවක් ඉල්ලලා සම්බන්ධයෙන් දැනුවත් කිරීමත් කර නමුත් මේ වනකම් අපිට එම සාකච්ඡාවට අවශ්‍ය දිනයක් ලබා දීමක් මේ වනට ලබා අපිට ලැබිල්ල නැහැ ඉතින් මේ ඒ ආකාරයෙන් වෘතියවේදීන්ගේ මේ වෘතියවේදීන්ට බලපාලා තියන ප්‍රබල ගැටලුව. සාකච්ඡාකිරීමට ආණ්ඩුවක් විදිහට මැලිකමක් දක්කනොවද කියන ගැටලුව අපිට තියනවා. ඉතින් අද දවසේද අප ෘත්තියේදීන් ෘත් සමති එකමුතු විදිහට. අපි සාකච්ඡා කරේ වෞෘ්‍යයවේීගේ වැටු පට දැඩි ලෙස බලපාලා තියන මෙම බදු ප්‍රතිපත්ති හා. එට අමතරෝ අපි දන්නවා මෙම සතියන්තයේ අද හෙටයින්දම්. සියලුම බැංකු. ඒවා සියල්ලක්ම වහලා දේශය නය නැවත සඟස් කරන්න ඒන්න ප්‍රතිවිහගත කරන්න සාකච්ඡා කරනවා. රජයක් විදිහට මේ සම්බන්ධයෙන් අපේ දන්න අපේ පුෘ්‍යය සමියක මුතුය තින්න බැංකු ෂේත්‍රයේ ගොඩක් කෘතිය සමති නිෝජනය කන්නා අපි දැනගත් වෙච්ච ආකාරයට එම බැංකු ෂේත්‍රයේ විද්වතුන්ගේ මතය විමසන්නත් නැතුව. ඔවන්ටත් දැනුවත් කිරීමකින් තොරව. ඉලාට මහජනතාව දැනුවත් කිරීමින්ත් තොරව, මේ ආකාරයෙන් දේශයනාය ප්‍රතිවහගත කිරීම වැනි එවැන් දැවන්ත ක්‍රියාවලයක්ක්. රජ වින් මෙආකාරෙන් කිසි විනිවිධභාවකින් තොරව ප්‍රාර්දෂ්‍ය ක්‍රමවේද්‍ය කනුගමණය කර කිරීමකින් තොරව. මේ සතියන්තය මෙආකාරයෙන් දියත් කරන්නේ කුමන අරමුණකින්ද, ඒ පිටුබාස්ස ක්‍රියන්මක වට කුමක් දෙ කියන දැඩි සැකය ෘතතියවේ දින් දිියයට අපිතුළ පැන්නැගිල තේරුම්. ඒවගේ මහජනතතා විදියටට අපි දන්නවා. මහ ජනතාව දැඩ කලබලයකට කැලබීමට පත්තලායනවා මේ සති්‍යන්තය කුබක්ද වෙන්න කියලා. මේ සම්බන්ධයු ත ෘ්‍යය සමච එක මුතුවිදයට අපි අධ්‍යනේ සාකච්ාර. ඉතින් ඉදිරියේද. මේ ආකාරයෙන් වෘතියවේදීන්ගේ මෙම බදු අසාධාරණ බදු සංශෝධන සම්බන්ධයෙන් රජයවිදියට ආණ්ඩුවක් විදිහට. ඒ සම්බන්ධයෙන් ක්‍රමවේදයක් නැත්ත එම සංශෝධන කරන ආකාරයක්, ඒ සඳහා නිසි කාලරාමුවක් ඔවුන් නිර්ණය කරලා අපට ඒ අසඳහා අවශ්‍ය සාකච්ඡාවක් අපට ලබා දෙන්නේ නැත්නම්. ඒවාගේම මේ ඉදිරියට සිද්ධ වෙන මේ ප්‍රතිවගත කිරීමම් හරහා. ෘති්‍යේදීන්ට වෙන්න පුළුවන් බලපෑම.ය ඉදිරියේදී අපි අනිවාර්යම්ම දැඩි වශයෙන් සාකච්ඡාවට බඳන් කන්නවා. ඒවගේ ෘත්‍යයේීන්ගේ ෘත්්‍යය සමති එක මුතුවේ. විදායක සභාවල මේ සම්බන්ධෙන් ඉදිරියට සාකච්ඡාකරීීමට නීමිතයි. ඒ අනු ඉදිරි සතිවල මේ සඳහා. පුල් සාකච්චාවක් අපි දියත් කරන්නට ලබන සතියහ ඊළඟ සතිය ඇතුළට ඒ සම්බන්ධය මීට වඩා පුළුල්ලාකාරය සාකච්ඡාවක් කල්ලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නත්. ඒ ඒ සම්බන්ධය රජය විදිෂට ඔවුන් ඒ සම්න්ධය නොවුන්ගේ. ඔුන්ට ඒක ඇහෙන් නැත්තන් ඔුන්ට එක ැෙන්නේ නැත්තන් ඒ සම්බන්ධය ඔවුන්ට දැනෙන්න්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න අපි කිසිවිදි එක මැලිට මැලිවෙන්නේ නැති බවත් මේ අවස්ථාවේ රජයට අපි වෘතියේදීන්ගේ ෘතතිය සමතිය එක මුතුව විදිහට දැනුවත් කරන්න කැමති ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රියවර ඉදිරියේදී අනිවාර්යම ගන්නවා එහිදී අවශ්‍ය පසුබීම සකස්කිරීමට අවශ්‍ය මූලි සාකච්ඡා වදිනේ සිදුකර ඒ සඳහා සියලු ෘතිය සම්මදිධි අපිත් එකතුුණා ඉතින් ඉදිරියේදී මේ මේ වෙන ප්‍රතිව්හගතකිරීම සහ මෙම බදු සංසෝධන නිසිආකාරෙන් සිදු නොවීම නිසා ෘති්‍යයවේදී අපි දකින දවසින් දවස රට හැරයන වෛද්‍යරුවේවා අනිත් ෘතිය ස නි තුෘතියවේදී ඒ ඔවුන් දවසිදවස රටහැරයන රට තුළ විශාල අර්බුධයක් මෙම ෘත්තියවේදීන්ගේ හිඟගේ නිසා පැන්නගෙනවා විශේෂය ශ්‍රම බලකායි. පවිිශාල හිංගියයක් අපි දකිනවා ඉදිරේදී නිර්මාණයමින් පාතිනවා ඒ හරහා මේ. නගිෙන ගැටලු, ඒකෙන්වසානයේදි පීඩාවට පත්වෙනි මහජනතාව. මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමටත්? ඒ රටහැර යන විෘතියවේදීට බලපාන කරුණු. සහ ඒතුළින් එකක් ක්ෂේත්‍රවල. ඇතිවිලා තින්න පැනැගිලදින අර්බුධ සම්බන්ධය. මහ ජනතාව දැනුවත්කිරීම සහ නිත් අදාල බලධාරින් ජනුවත් කිරීම කටයුතු ඉදිරියේද සිදුවීමට නේමිතයි. ඒ සම්බන්ධයෙන් නැවතර. අපි පුළුල් සාකච්ඡා මෙයේකට ඇවිල්ල. ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග නොපසුබටව ගන්නට අවශ්‍ය මූලිග සාකච්ඡා වදදිනේ සිදු කර. ඉතින් අපි මේ අවස්ථාවේ කියන්නේ රජයක් විදියට අපි බලාපොරොත්තුය වෙනවා. ෘර්තියවේදීන්ගේ මේ හඬට ෘතියවේදීන්ගේ මේ ඉල්ලීම්වලට ඔවුන් අනිමාර්යම ඇහුන්කාන්දයි. ගෘර්තියවේදීන්ගේ ඔවුන්ගේ දැනුම ඔවුන්ගේ අධදැකීම් සහ ඔවුන්න්ගේ තාක්ෂණික දැනුම මෙම රජක්වි ටා්ඩුවක් විදිට අවශ්‍ය තීන්දු තිරන්න ගැනීමද ඔුන් සහයෝගේ ලබාගනීගෙන බලාපොත්තු අ අපිදු තියෙනවා. ඉතින් එහෙම රජක්වියට යහපත් ප්‍රතිචායයක් අපට දක්වාවය කියගෙන බලාපොත්තු ඇතුව අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියට ගන්න මේ අවස්ථයි සාකච්ඡා කලා. ජන්නදිසානායක සභහපති ලංකා බැකු සේවක සංගමය. අද අපි ෘතියවේදීන්ගේ ෘතය සමිතිය එකමුතුව හටියට සාකච්ඡා කලා. අපි දන්නවා මේ වෙනවිට අද වෙන විට රටතුර බරපතල අරබුදක්මතන් ගැටලුවක් ප්‍රශ්නයක් බවට පත්වලා තියෙනවා මේ දේශීය ණය ප්‍රතියහ ගත කරණය කිරීම. මේ රටේ සියලු දෙනාම දන්නවා. ඒගේම වගියවුතු මූල්්‍යආයතනවේවා වෙනත් ආයතනයවා. කිසිෙනෙක් දන්ඩනෑ රජය විසින් ප්‍රතියෝහගත කරන වැඩපිළිවෙලා කර්ගන යනවා මේකනනි මොකක්ද වෙන්න මොකක්ද කරන්නේ කියලා කිසි කෙනෙක් දන්නේනෑ. නිලවසෙන් ප්‍රකාශයට පත් කලන එනිස් ඒ අමතරභ රජය නිවාඩු. ්‍රකාශයට පත් කරම එක පුදදුම සහගත කටයුත්තක් මේ ප්‍රතිව්හ ගත කරන වැඩපිළිවල කරගෙන යනවා.තින් මේකෙන් කාටවත් තහානියක්ක් නෑ කියලා ආ්ඩුව බලධාරින් කියේවා මොන දේකට දෙහෙ මහානියක් නැත්තම් මේ නිවාඩු දින ප්‍රකාශයට පත් කරලා දින පහක දීර්ග දැවන්ත නිවාඩුවක් ආණ්ඩුව විසින් මේ රටේ මහජනතාවට ලබා දීලාතියෙනවා මෙට මේ නිසා සකසංක මතුවෙලා තියනෙන මේ මොකක්ද කරන්න හදැන්න කියලා. දෙවනුව ඒ වගේ ම අපි දන්නවා මේ සදහඟනාා වගේ. උපයනට බදුවඇකිරීම සම්බන්ධෙන් ෘතියවේදීන්ගේ ෘතිය සමිත එකමුතුව හැටියට අපි දීර් ආර්ගලයකටිය ඒ අරගල ප්‍රතිඵල හැටියට අපිට ජනාධිපතිවරයා ජනාධිපති ලේකම්වරය විතරක්නවේ ජාතන්තර මෝල අරමුදල එක් පවා අපි සාකච්ඡාල ඒ සියලු සාකච්චාවන්න ලද එකගතාවයක්කාව. ජාතයන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ංකා ආ්ඩුව අසංකරනලද එකගතා ගිවිසුමට එමනත් ලියවිල්ලට අනුව පලවෙනි සමාලෝච්චනේටින. පස් ්‍රිවී එකේදී. මේ බදු අයකිරීමේත් ගැටලුවට අවච සංසෝද නිදිරිවත් කරනවා කියලා. එතනැදී අපිට සැහැදිලිව සඳහන් කරයි වගක යුතු පාර්ෂව අයි පකත් ඇතුළුව ජූනිවාන්සේ මේ සාකච්ඡා ආරම්භ කරලා අපිට තැමක සාකච්ඡා කරලා මේ යම් විශෂඳමකට එන්න කියලා. තිය අපි මේ පිළබඳව නිරන්තරෙන් අවධහනයින් ඉන්නවා. අපි විශ්වාස කරනවා අපි බලාපොරොත්තුව වෙනවා ආ්ඩුව සහ ඒ වගකයුතු පාර්සව. අපිට දුන්න පොරොන්දුව නිසිපාරිදි ෂ්ට කරලා මේ ප්‍රශ්නයට අනිවාරයෙන් විසඳම කොයා ගත යුතුමයි. එදා බදදු අයකිර මේ අවුෘද්ධ ජනවාරි මාසේ පළවෙනිද බදුආයකරන කො තිබ්බ අත්ව එනෙවෙයි අද මේ මොහොතේ රටයි තියෙන්නේෙ. මේ රටේ උගත් බුද්ධිමත් ඒවක විශේෂෙන් ෘතිිකයෝ. සිය ගන් දහස් ගනන් දවස දවස රටහැරලා යනවා. මේ සමහර රාජ්‍ය සේවාවන් ආයතන පෞද්ගලික මූල්්‍ය ආයතන වගේ. මේ සියලු ආයතන හෙටා නිද වෙනකට මේ ප්‍රශ්නයට පිගත හැකි උත්තරයක් දුන්නේ නැත්තං මේවා බිඳවැටනයක වලක්වන්ට කිසි කෙනකට බෑ. අපි සියලු නාමදන්නව පහුගය කාල කතාවන මේ කොරියාවට ගුවන් යාන පිටත් කිරීම ැටලුව මේ ගටලුව පිටිපස්සිතිෙන්න්නේෙමකක් ද මති යමතුරය ඉල්ල මොන බයිල ගැහුවත් මේක පිටිපත් සෙතියෙන්නේ. මේ ගුවන්නියමුවන්ට ලැබෙන වැටපෙන් ජීවත්වට බැඩිවතියද්දී. විශල වසෙන් බදු අයකිරි මහරහා. ඒමිනිසු සේවේ අතැරල රටින් පිටවෙලා ගිහිල්ල. ගුවන්ිය මෝනෑ ගුවන්නියමෝ කියන්නවේ ්ලිය තුරෝගේ නිදිවරක්න අහස්යානා පදවන පිරිසක් නවෙේ. ඒ නිර්ණායක වලට අනුව අවශ්‍ය ප්‍රමාණද රටනෑ මේ මිනිසු දවසිදාව සයනවා. එතකොට මේ සියල්ල බිඳවටනට පස්සේ විනාස වෙච්චි රට තවදුරටත් විනාශය විතරවේ න්නේේ නිසා. අපි ආන්ඩුවට බල කරලා කියනවා. පොරොන්දුනා පළවෙනි සමාලෝචනයේදී සංශෝධනය කරනවා කියලා. ඒ අනිවායෙන් කරන්න හැගිලා හොරගල්ල උුල්ලන් දෙප. හිතන්ඩාමේ රටේ ෘතිකය අඩිය පිටිබස්සකගත්තේ රට ගන හිතලා රටේ ජනතාව ගැන හිතලලා. අපිට පොරොන්දුවත් න්න ඒ පොන්දුව නිසි පරිදි නිසි වෙලාට අනිවායම විෂ්්‍රසිද්ද කළ යුතුයි ඒම කරන නැතුව ආණ්ඩුව මේක වටයග කියනවා. නං අකමැත්තෙන් වුණත් ෘතියේ දීන්ගේ වෘතයමති හැටියට අපි වි රක්නවයි මේ රට ම. රන න අ වාරම නැවත පාරට වහින්ට සිද්ධ වනා කියෙන අනතුරු ඇගුවීමම් අපි බොහම වුවම නාවෙන් ආ්ඩුවට මතක් කරන්න කැමදී ඒක හොඳ ප්‍රාිකන මේක වැදගත් ප්‍රශ්නයක් සමාජය කතාාව වෙන අම මුල දියකයි ඔබටකිවේ. ආණ්ඩුව ප්‍රතිවූහකතරන හම නැත්තන් ඔප්ටිමයිස් ප්‍රශස්ථ කරනයේදි මොකද්ද කරන්නේ කියන එක නිශ්චිතව ප්‍රකාශ කරලා නැතිනිසා විවිධ උපකල්පන තියෙනවා. හැබැයි ආණ්ඩුව සහ බලධාහිින් කිව්වට. අපි මේ කරයෙන් කිසිගෙනකුට බලපෑමක් නෑ කියලා අපි ඒක විශ්වාස කරන්නේනෑ. මේක යම් බලපෑමක්ේ ඒක අපි නිශ්චිතව කියන්න පුලුවන් වෙන්න ආණ්ඩුව මොක්ද කරන්නෙි ආරන්තියහද කැබිණට මන්ඩලි රෙස්නෝ කියලා ැපිනෙට්ටකට මේ යෝධනා විදිරිපත් කරයින ද අපි දන්නෙනෑ. එහම පරිචයක් රට ඉති නෝොදන ද කියලා අපි දන්නෙත්නෑ මේක පාර් වෙන්දරට දිරිපත් කනකට සහරවෙලාට අපි දැනගඩ දැකගන්නඩ හම්බවෙයි මොකක්්ද හරිීත කරන්න කිය අන්නේ මොකක්ද හරි කරන්න කියලා. එලීරාවට පස්ස තමයි අපි පැදි උත්. ඇද පුුවන් වෙන්න මොකක්දින් සිද්ධ වෙන බලපෑමකිීලා සාමාන්‍යෙන් නීතියක් නෙමයි රටේ සාමාන්‍යක් දින හතරක් පහක් එකදිකට බැංකූ හලතියන්නේ නෑ. ක ජා්‍යන්ත ගැතුනු ඇතුළු ගනදිනු සම්පූර්ණ තරවීම තුළ එක ආර්ථකයට විශාල පහරක්වන නිසා එහෙමවෙන්නන සහ බැපු ප්‍රත් ප්‍රාව හොඳ ප්‍ර්යක් නව තමයි අපි පහගගේ කාලේ බැංකු ලංකා බැකු සේක සංගම හැටියට අපි මේ බදවාය කිරීමට එරෙහිව. එක දවසක් වඩ වර්ජන කරහම මුදල් රජ්‍යමතිවරය ඇතුු පිරිස්සයවිල්ල බුදු අම්ම අපි පිියන හතලිස් නම පාඩුයි ිලියන පනහක් පාඩුයි කියලා. වැලපුුණ දකිින්ට තිමාධ්‍යෝල. අපිඒ උන්න හැලගෙන් අහනවා. මේ නිකන් නිරපරාදේ තිස්සනිතා බැංකුවහනකින්. හමනම් ආණ්ඩුව වින් ෘුපියල් බිලියල පණහකටාසන්න මුදලක් රටේ ආර්දුකයෙන්ට අහිමිරලා තියනවා. ඉතින් ප්‍රශ්න අනික්පත්ත බහ ප්‍රශ්නය අපි බොහම වගකීමකින් කියීනව ලංකා බැංකු සේෝක සංගම හැටියට. මේ ප්‍රතිය්හගත කරණය හමුවේ මේ රටේ කිසිම ගණදනකරුවෙක් කලබල වඩා වශ්‍යතාවයක් නෑ. රාජ පෞද්ගලික සියලුම බැංකු පද්දතිය චක්ටතුමත්තු තියෙනවා බේ තැන්පතු සහ ඔබේ අදාල පොලි මුදල් ගැන බැංකුසිියල්ලම වගකීමට අපි වගකීම බැඳනවා බැංකු සියල්ලම නිසා අනවශ්‍ය කලපලවීමක් වන්න අවශ්‍යතාවයක් නෑ. හැබැයි මම කියනවා. ඒක අපිට වඩා මේ රටේ වගකයුතු ආණ්ඩුව සහයි බලද අරින් නිශ්තිතව මේ ප්‍රතිවගත කරන වැඩපිළවලට පෙර මෙන්න මේ තහවුරු කිරීම මේ රටේ මහ ජනතාවට ලබාදීම. ආණ්ඩුවට අත්හරින්න බැරි යුතුකමක්කා වගකිීමක් හැටි තිජකින.